තෙරුවන් සරඳයි පින්වත් ඔබ සියලු දෙනාට සිත් නිවා හමායන සදහම් අකරන්දේෙන් ඔබේ සිත නිවන එතුම්ම උදු බනපදයක් ඔ බෙදෙ සවනට සමීප කරන පින්වත් මොහොතක් බෞද්ධැරූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමමක් ලෙස මෙල සාරම්භ කරන්නට දැන් සෝදානම්ෙන්න්නේ ේශනාපවත් වන ගෞරණය ස්වාමින් වහන්සේ රත්මලාන පුරාණ විහාරය බුත්තල හත්පූරු විහාරයන ඔබේ විහාරාධිකාරී අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නම කියනට අවසරයි පූජනීය කොටනෙළුවේ පු්ඥානන්ද පින්වත් ස්වාමින් වහන්සේ. අි සාධනාධ පාත්මින් පිළිගනිමු. සාධූ සාධ සාධූ. ංක හතුලිස් දෙකෙන් එක දෙමට හැත්ත හොරන පාර හඳ පාණ් ගොඩ ලිපිනෙහි පදිංචි WAK. බන්තුල මහතා ඇතුළු සහෝදර සහෝදරියන් සහ දූදරු පිරිස විසින් එම නි දම් සබහ මන්ට පයක් බඩ පත් කරගෙන අදමියුතු මෝ දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරනවා. එහම නම් අපි පින් පදේශකයණන් වහන්සේට නමස්කාරපූරක වාරාධනා කරමු දේශනා පවත් වන්න අවසරයි අපේ හාමුදුරුවනේ. සාධූ සාධූ සාූ. දමන්තාචක්කවාලි සු අත්‍රගච්චංතුදීවෙතා සද්ධන් මංමනිරාජස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවෙනකාලු අයන් බදංතා දම්ම සවෙනකාලු අයන් බදංතා දම්ම සවෙනකාලු අයන් බදත නමුතස්සෙ භගිවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගවතෝ වරහතෝ සම්මාසංරුද්දස් අප මාදන මගවාදේවා නංසෙට තංගතු අප මාදං පසංසම්තියේ පමාදෝගරහිතෝ සදාතිති දහම් අසනු කැමැති කාරුණික වවාසනාවන්ත පින්වර්නේ. මෙ පින්වත් පිරිස තිසරණ සහිත පංචසීලයේ සමාදන්වෙලා පළමුුව සිල්ලතුම්බවට පත්තුනම්. සිල්ලතුම්බවට පත්තලා මේ සූදානම ලෝතුරාශාන්තිනායක බුදුපාණන් වහන්සේ විසින් දේසිත සත්් ධර්මීෙන් බිඳක් ශ්‍රැවනය කරන්නට ඉති අද දවසේදී පින්වත් තිරිස හඳපා ගොඩ ප්‍රදේශයේ නිවසට එකුතු වෙලා බෞද්ධයා රූපවාහිනී ඔස්සේ ලෝකයාටම ධර්මදානය බෙදා දෙෙන අතරේ නිවසටත් බොහෝ පිරිසක් එකුතු වෙලා වටිනා බණපදයක් අහන්නට සූදානන් වෙන වෙලා වටනිිමා මුලින් දේශනා කරපු ගාථාව අපේ ත්‍රපිට සූත්‍රපිටකේ කුද්දක නිකායේ දෙවිනි පොත වන දම්ම පදේ දෙවන වගේ අප මාද වගේ සඳහන් ගාථාවක් තමයි මා දේශනා කරන්ටය දන. ගාතාව අපේ බුදුරජාණන් වහන්සේ එදා විශාලා මහනුවර කියන, ඒ නගර ඉන්න වෙලාවේ ලිච්ච රජදරුවෙක් මහාලී කියන ලිච්චවි රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගින් අහපු ප්‍රශ්නකට දුන්න උත්තරයක් හැටියට තමයි විස්තර කරලා මේ ගාථාව දේශනා කළේ. පින්වත්නිව ලිච්චවි රජදරුව කියල කියන්න ඒ කාලේ ඔය නිසාලා මහනුවර කියල කියන ඉතාමත් සස්්‍රික රටක් ඒක අදවේ කියන කණ්ඩායන් එකකුතු වෙලා හද්දා සස්සියය හැත්ත හදදන රජවරු හිටියයි කියන එතකොට එච්චර රජවරු හිටියයි කියලා කියන කොට ඇතිගේ ඇත්ත සමගීෙන් රටපාලනය කල තියෙන එතකොට සත්තා අපරිහානිී ධර්ම කියල ජාතිය බුදු හාමුදුරු හාමුදුරුවන්ට කියල දුන්නා ඒක ඒ ලිච්චිවි රජදරූලගේ තිබි වටිනා කාරණා හතක්. සමගීව රැස්සීම සමිකව සාකච්ඡාකිරීම සමගවි විසිරෑම ආදී වසින් අදත් ඒක රටකට හරි වටිනෝ. ක්‍රියාත්මක වෙන්න එඇත්ව මිසක්කනේ. සමිගව ැස්සෙන ඊට පසේ ගහ ගන්නවනේ පාර්ලිමෙන්න්තු පේෙන් නෙදන සමිතිවෙලත් ඒ වගේ සමට ගමේ මරනා දර සමිතියත් ඒේවාගේ සමට රණ්ඩු ට පස්ස. ඒ සමගියනේ. ලිච්චිවි රජදරෝ දියුණුවෙන්ඩ බලපාපු කාරණාතම යර සප්ත අපරිහානි ධර්ම එහෙම. සමගිය ගැන කියනකොට දැන් ඒ ඇත්තු හරි අගේකරපු ඒත්තල් ලගතිබි්චි වටිනා දෙයක් ඒහින් දම බුදු හාමුදුරුවෝ හාමුදුරුවන්ටත් ඒ සප්ත අපරිහානිි ධර්ම අනුමත කරලා දේශනා කරලා තියෙනවා. ඒ අපරිහානි ධර්ම අපිටත් මංහිතන්නේ අද හරයට වටිනවා එදා අපිරිහානි ධර්ම ගත්තම අවසානය තියෙනවා ශ්‍රමණනා බ්‍රාහ්මනීන්ට රැකවර්ණය සැප එතකොට හාමුදුරුවරු ආරක්ෂා කරඩ ඒ කුල කුමරියන් ආරක්ෂා කිරීම එතකොට කොල කුමරියන්ගේ කාන්තාවන්ට රැකවරණය ලබා දෙනෙක් දැ බලන්ටපද අද අප ඒ කොච්චර පිරිහිලා ගිහිල්ලදකිල රටක රටක් ලෝකයක් දියුණු වෙනකොට ඒ තියෙන්න්න මෝනීවද අදත් සමහර ලෝක රටවල් තියනවා ඒ රටවල් දියුණුයි කියල කියන්නේ මිනිස්සු හරි නිදහස් දැ අපේ දුවරු සමල්ලට රෑට දෙගොඩ හරි කිසි ගානක්නේ ඔහි පාරවල්ලල විදගෙන යනවා. අපේ රට යන්න පුළුවන් කියන්නකනේ අපේ රට තිබුණ දැන් ස්ර අප කියනකොට කියනවා ඒ කාලේ රුහුණු දනවිදලා පේදුරු තුඩුව සිට දෙවුන්දුර තුඩුවට මැනික්්ගලක් අතන් ගත් ලලනාවියකට පයින් ඇවිදගෙන යන්න පුළුවන් රටක් අපට තිබනයි කියවන්නේ දැන් මැනිිගල ඇරගෙන එලියට පහින් ඉස්සල යනවා කියලාරංචිු රෑ ගෙද්‍ර පටල ඕොරකන් කරයින්නේ එලියට ඇරගෙන බැස්සොත් මැනිකෙත් නෑ මැනිකත් නෑ දෙක හ යන්න ඇතිවේ. ඒ තරමට අප පිරිහිලානය එතකොට දැන් අපේ පොත්තල තිවිච්චියෝ දැන් අපේ රට ගැන එහෙම කියපුයවා අද මකක්ද ක් එතකට ආන්්ඩුව රැදද. එදුට අපේ ගම්මලත්තිති අපිට ආරක්‍ෂාව වඩුයිනි සමහල්ලාට අපි දකිනවා අපේ දුවක් තරුණ දුවක් සමට පුතෙක් පන්තියනකොට දුවරන්ට සමල්ම ලගොඩක් රැකවරන්නේ දෙ සහට නොන රැකියාවකට යනෝ. සමහල්ලාට තරුණ දුව එක්කංෙන්ට සමහල්ලාට පන්තියන උසස් පෙලවාගේ පන්තිල සමහට බේ එගෙන් තනය යඩ බෙරිකමක් නෑනිේ අම්මහරි තාත්හරි වෙනම යනවා එක්කරගෙන නගරට ආයක්කං එන් ඩච්චන වස්තිකට දෙකයි. ඇයි බීදන් හද නති ආරක්ෂාව දෙෙන්්ඩි පයිදූට හ ඒක ඇත්ත ආරක්ෂාව දෙඩ දැන් වෙලා තියනමකද අපට ඒකෙන් අපේ පරිසරේ අපේ ගමේ අපේ ප්‍රදේශය ඉන්න අයත් අපට විශ්ශාසනය ඇතන කතාවේ කෙන හැබැයිදැ ලෝක අපි සමහර රටකට ගියාට පස්සේ අපිට තියෙනවා. තියනද යකාද ඒ ද හෙම නොන හේ පාරල්ල යනවා කවරදත් බොඩිගාටල මොරකාරය අම්ම එක්කයි යන්න තාත් එක් කරගෙන යන්නේ තව කවුරුවාර එක්කරන හෙමනෑ නිදහස යන වෙනවා දෙ අපේ අන්ඩ කියාම හන්දිවෙල බලන්න කනේ ත්‍රීවිල් අ කියලා නංගී ගානවා ශෂූ ගානෝ සරපයෝ වගේ පිබිනවූ කොච්ච කිය එකන දුවකට නිදහසේ පාරක යන්න දෙන්නේ ට අප පිරිහිලානේ අපි ලඟ කෝ බන එසට කොතන්ද වැරදිලා තියනවොදැන් මේ ලංකාවතකට අපේ ගොඩා ප්‍රදේශන මේ පැත් තේවෙන්න්නේ ති මහිතන්නේ මක රටේතත්ම මේ පැත්ත කට දන්නේ නෑ නමුත් ඇත්තකතාව හන්දියකි හිටියොත් පුතාලත් ඒ තමන්ගේ නංගිට හැබේ තමන්ගේ නංගෙ රකින්ට උත්සාහ කරනවා අනිත්තඇගේ නංගි නංගිලා නෙමේ එතකොට අන්නේ පටු පරමාර්ත අපෙන් අධර්මය ලංවෙලා තුොළ ලිච්චිවි රජදරුවළඟ තිබිච්චි ඔන්න වටිනා ගුණාං ග අතර සප්ත අපරිහානි ධර්මාතර කුළ කුමරි ආරක්ෂා කලා. ඉතින් රට මිනිස්ු දියුණු ව බුදුහාමුදුර දෙසනා කරනවා එහෙම හාමුදුරුවරුන්ට වැඩිහිටියන්ට ගර බුහුමං කරන කුළ කුමිනියන් ආරක්ෂා කරන සනිතර රැස්සෙන නිතර සාකච්ඡා පවත්වන ඒ අය දියුණුවට පත්වන ඒ ඇත්තඟ පිරිහවක් අපරිහානි කියනෙක අයන්න කැපුම පරිහානි ධර්ම. ඒ එනම් පිරිහෙන්නේ නෑ මිනිස්සු දියුණේ නවා. එවන් දියුණු සමාජයක හිටපු ඒ දිික්්චවි කුමාරයෙක් තමයි යහන්නේ බුදු හාමදුරණ මහාලි අහනවා බුදු හාමදුරණේ මට ප්‍රශ්නයයක් තියෙනවා සකක දේවේන්දරය ගැනවා. සක්ක දෙ ග අපිත් අද කතා කරන වන්නේ සර ගැන කතාට දෙවියන්ගේ නායකයක් දෙවියන්ගෙත් ලොක්කා රජතුමා දෙවියන්ගෙත් ලොකු එකන තමයි සක්‍රදවඳගෙන. සක්‍රදේවේන්ද්‍රයක් වඩම් කොහමදේ තනතුර ගැන මකක්දදක් අන්දරයකොටක් මට දැන ගණ්ඩුවනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපමාදේන මඟවා දේවානං සෙට්ටතංගතෝ. දෙවියන් අතර දෙවියන්ගේ ශ්‍රේෂ්ඨයා බවට පත් වනේ අපමාදේන අප්‍රමාදිීව කටයුතු කරලා ප්‍රමාද වෙන්ඩ නැතුව දගන වෙලාව ප්‍රමාදනා කියන එක දනෑ කුසලට ප්‍රමාද නොවීම. එතකොටට කුසලට ප්‍රමාද නොවන් පිනට අප්‍රමාදීව කටයුතු කරන්න වනේ. බුදු හාමුදුරුව පෙන්නෙනවා එදා අපමාදන මගවා දේවානන් සට තංගතව දෙවන් අතරට ගියා. එතකොට මේ යනකොටට මේ ගාතාව කියලාි පස්සේ ගාතාවමු එතුර හොමද සකෘදේ වේදරය නේ ඔ ඇත්තු හල ඇති ගොඩක් ප්‍රසිද්ධ කතාවක් මේ එක නමුත් අපට හැම දාමත් කියන්න ඩෝලි හැම දාම සාකච්ඡා කරන්න ෝනි මාතෘකාව එතකොට අහල ඇති මග මානවක කියන කතාව මගමානව මානවක කියන්නේ තරුණ ගනෙක් ද තරුණ ඇ නතනත් න්දන ග මේ රුණන නැද දන්න ස්සරන්න ඉන්න දල තල ගෙද හිදවෙන්න ති හිද ග හිදන්න ඇති නැත්ත. අදත් තරුණ ඇත්තු ධර්මයට දුරස්නේ බලන්ටකගද මෙතන තින වයසක සෙට් එකක් ඔක්කොම ම බණගෙදරක යන්න ඉති ආසාවෙන් යන්නේ වයසක ඇත්තු. තරුණ ඇත්තු ඉන්න අරපැත්තති නොටිකක් තැන් තැන ඉන්න නැත්වනනේ මේ ගම ඊට වඩා මේකවල තරුණ ඉන්ඩෝන බන ඇඩී කැමතින. මිස කැල්ලක් කිවවන ඒයි හෝගාලනය සංගිසන් තර්ශණයක් වනන්නේද සින්දු තිීනවක වන. ජයවත්ව නො ගොනන්ගේහි හෝගාල කට්ටිය. එතුට ධර්මයට එන්නේෙනෑ හැබැයි අපේ පුතාල තමයි ධර්මයට යොමු කර ගණ්ඩුව පුතාල තමයි දූල තමයි වැඩිපුර තරුණයත් තමයි ධර්මයට යොමුකර ගණ්ඩුවන් මගමානවක කතාාව කියනවා මේ මගමානවක කියන මග කියන ඒ පුතා තරුණයා කියන එක මඟ කියන තරුණයා ඒයට හිටිය යාලෝටික මේ යාලෝත්තෙක් ඉන්නකොට මෙ අය එකතු වෙන අදත්ව තරුණ කොතා එ එකකුතු වෙන තැන්තිෙන මෝකුට එකුතු වෙනවාන හන්දිවලට එකුතු වෙනවා කඩපිල්ලට එකුතු ව නොහොම ගස් ඇට එකක තැවල තිින් ක්ඩයම ති අද එකුතු වනකොට ති කොල්ලොටික එකතුට කට්ටි ලන්නේ අපර ැහෙන්නේ ගැන්සික් කියලනිැ කණ්ඩාම එකතුට එදත්තේ වගේ තමයි. සමාජයේ මිනිස්සු හමයි කට්ටිය එකතු වෙනකොට ටිකක් සැකෙන් බලන්නේ. ඉතින් ඒ පුතාල එකතු විච්චිත් තැන එකතු වනාම දැන් ඉස්සල්ලම කතාව කියනවා මේ මඟ තරුණු පුතා අපි භෝජිෂත්වයන් වහන්සේ. එතකොට සංසාරය එතකට සක්‍ර දේන්ද්‍රය වවැඩ ගුුණත් බලන්ොක එතකොට ඒ තනතුරු ලබ්ඩ තරම් එතකොට ඒ කරපු කුසල කරමය කියනවා. බෝධි සත්තික් පෙරුම්පුරනෝ වගේ බොහෝම සක්‍රදේවන්දර කියන්න බොහෝමම් පිණට බරකිෙෙනි එතකොට ඔහු ඉස්සල්ලම ගිහිල්ලා ඔහු වාඩිවෙන්න්ඩ තැනක් තන කොළ ගලවලා වැලිදාලා හදාගන්නම් හු හැමදදාමේකුතුයෙන් තෙන පොඩක් වාඩවෙන්ඩ බලාගෙන ඉති එ හොඳට සුද්ද කරලා පවිත්‍ර කරලා වාඩි විච්චි තන වාඩිවෙලා ඉන්දලා නි පහද යනට එතනෙක්නෙ කාඩවිලා. අද වුණනා නම්මකද ගෙන්න කෙනකුට. මං හදාගත්ත තැනෙද රඩු කරනනේ ඇදල පැත්තකට දාලා වඩුව බලන්නේ. හදාගත්ත තැන නෙමේ ඔයි සිල්ගඩ හහිම ගිය මන් දැකළ තියව සමහර පන්සල්ල පාසකම්මලලා ඒත් රෙජිස්ටර් කරගෙනඉන්නේ. ගනුලට එහම හ මං හැමදාමන්න තැන පල යන්නකි නිවෙනවා පුප්පන යන්න සිල් ගන්ඩ. කනුල්ල ගන්න තැන් අල්ලගැනේ එතට ටඩ දෙන්නේ කවදව සමර පන්සල්ල ඒම යිතිකරත් යඇත්තු ඉන්නවා. ඉතිං ඔය තමන් හදාගෙන නෙවේ නිකනු පන්සලෙත් හෙමයි සමහර ඇත්ත. එකන්නේ ස්ථානයට ඇැලිලාපි. හැබයි යන්නේ සිල්ගඩ නිවන් දකිින්ද. හැබැයි තමගේ තැනත්තන් තමගේ පැරනැත්ත ර්ඩු කරනො සහර ඇත්තව නිවෙන ගොඩක් දුරයි. අර මඟ තරුණය මොකද කරන්නේ එතන වාඩි වුනාට පැස්සේ ඔහු ඉතනවා කමක්න. යා හොටරවාඩීලා ඉ නිමන් හද පුතන ම තවතැනක් හදාගන්න ඔහ තන ක ල තැනක් වාඩ ෙන් පුළුවන් ප්‍රමාණ හොදර සුද්ද කරල වැලි චුට්ට් දාාගන වාඩි වාඩි වෙලා එදා ති කටියත්තෙේ කතාවහ කර කරඳල යඩ ගියා ඊලක දසිට ඉතල තවයික් කෙනෙක් වාඩි දැ තැන් දෙකම අල්ලගෙන ඒළඟට තවතන සුද්ධ කර හදාගන්න ඊ දවසනට ඒත් අල්ලගෙන සමහරුන්ටනං හිවසුවක් එකයි දෙකයි තුනයි න ඊටත්ය හැයිවස හැකියි හැවයි මේපුතා එකත් දෙකක් තුනක් හතර පහක් හයක් කතක් නෙවෙයි තිහක් කියනක ගිය පස්සේ බුරුද්ධට වගේඉතින් තැන්තැන් හදල හදල අවසානය ක කන ඔක්කෝ වි ක්ඩාම විවරණක ආසය හැදු ඔක්කෝම තැන්තැංගල වාඩීලා ඉන්නකොට හරි සතුටවිමයාට. මං හදපු වාසනවෙද. මං හදපුතැන්ගල කට්ටිය වාඩීලා ඉන්නවා කියලා බුදුව තරන් සතුටක්. ගොඩක් ඇත්තන්ට මේ සතුට ලබන්ඩ බැහ. ඔන්න ධර්මේ ඔන්න හිත දියුණු කලා. තමන් හදපුතන මොකක් හරි දෙයක් තමන්ගේකක් පාවිච්චි කරනවා දැකළ සතුටවෙඩ පුළුවන්න. ගොච්ර වටිනවදන ද සමහරුන්ට එහෙම හිතාන්ට බේ සමහර අනිත්තාගේ සැපර්තට ඉරිශයක් කරනවා ඉතින් අපේ පන්සලෙන් විච්ච දෙයක් කියන්න දාඇත් අ හිටියත් මක්නය තරහුණා අපේ පන්සලෙත් එක මහත් එක්කඇවවා හාමුදුරනේ පන්සලේ ඉඩ පාලුතිනෝ ලොකුයි ඉඩපස්සයර තැන්තැන්ගල බංකු කීපයක් කර කොන්ක්‍රීට ලින් වාඩිවෙෙන්ඩ තිල තියමුද කියලා මංකවති කමක් නෑ කට්ටේ නිකංගලාට වදින වෙලාට වදින තැරේ නික වත්ේ තැන්තැන්වෙලින් තියල තිබුණ වාඩිවෙන්ඩ පහසු තැන්වලි. ඕක ඉතිං ඉට පස්ස ෝකේ ඇවිල්ලා පන්සල්ටඉති දුවල කුතාලා වයසක ඇත්තුව එක එක්කෙන ඉනවේති. ඇවිල්ල ඉති උපාස කගල්ල ඇල්ල ඉතින් බංකව වාඩීලා ඉතින් කතා කර කර නෑ? සමල්ලාලට තරුණ පුතාලදවල හෙමාව සමහල්ලට වාඩි වෙලා ටිකක් කලා කතාබාහර න්න ද ප්‍රශ්නය ති ත් හිටියටන වදදිනකං ඊට පස ගහිල ඇදල යන ඇද සමල්ලට වවිවේ කවෙලාට ඇවිල් වල්ලයි උපාස කම්ම වාගේැඇවෙල කියන හාමුදුරනේ අර බංකුට අයින් කළ දාන්නනනි පසලින් ම අ බේනද කෙල්ලකොල ලෞකරන හච් ඉති මංකව ලෞ කියන්නේමගත්ද ලව කියන හ පේන දර කතාගරගරඉන්නවා? ඉන් ල කියන අදර ති අදරෙ කෙන්නේ හොදනිි පස හෙල්ලා නෑ නරකට මසමකු නරකවැඩක් වුණ නෑ කොතා කර කර ඉන්න පොර්් බොම ඉන්න හරු ඉතින් මංකිම ඉතින් අරක්ක බොනවද පන්ස නෑ සිකට ගුණෝ දැක්ද කාට හරි බනිනව දැක්කද කාතකර හ්ඩු කරනෝ දැක්ද ඉතින් හන වාඩිලා හිටියම් මොකද පිට. ඉති කාටවත් යානයකුත් නැත්තං පුතාල දුවල පන්සලට ඇගල්ලා මාන සික සුවක් ලමේ මේඇත්තන්ට ඉරසියයි අර නිකං වාඩියල අමුතු දෙයක් නෑ ඇත විදිහට නරක විදිර හැසිරෙන නෙවේ නිකං සමහරලාට ඒ ඇත් ඇවිල්ලා අර බුදුන් ඇදල සමහට වේක සම අපි හිතන්ටක මේ කොළම නගරේ අම්ම තාත්තත් හැර දාලා ගම්මලින් හැකියාවලට ටාපය ඇත්තු දල පුතාල සමහට අම්ම ලඟනේ තාත්ත ලඟනේ සහෝදර සහෝදරී ළඟනේ සමට නෑ ළඟනේ ඒත්තු දව හතෙන් සම දවස් සයක් රැකියාව කරලා බෝඩිමිට වෙලා ඉඳලා බෝඩිමි කියන්න දන්නවන ජඩි කඩුවක් වගේ ගයක් ඇතුලට වෙලා ඉඳදල ඉඳලා ඒත්තු යනිවෙලාට වැඩ කරලා චුට්ටක් පන්සලට ඇවිල්ල සමහල්ලාට රකවිද නෙව සමට ක් පුතාල දෙන්නක්ෙන්න පුලන් දුවල දෙන්නෙක්ෙන්න පුතෙද්දුව එක තු යිඩ පුළුව අර පන්සලයේ ඉඩ පාඩ සයනවා ඉතින් හැමලේ ඇවිල මුළු දවසන් වදින්ට ඔන්න වඳින්න්න පුළඟ ලට වැද සමහල්ලාට ඇල්ල නරකඩක් කරන්න කතාබා කරන්න අපි පන්සලේ හැම පන්සලකම පිහිතන්නකු එතකොට ඒ දුවල පුතාල පිළිබඳව අපි නරක විදිහයට බලන්ඩ හොඳනේ ඉතින් මට මතකා එක දවසක් මන් නිතරම දැකල තිනේ බංකුවක පතෙක් පෝර්න් එක කනේ ගහගෙන නිතුරුවෝ මේ කාත්තෙක් වනය තනීම්ම පෝර් එක කනේ ගහගෙන මොුණද හා ඉන්න ඉතිින් කනිගන් මුණහනුව දන්න හේ ඉන්නවා පන්සල ඉතින් පැත්තකට වෙලා ය බංකුගලවාඩිල ඉන්නමන් දැකල තියෙනවා ඉතින් කෙනකුට හිතන කුළ මොනාහනවදන්න මදන්න එන්නේේ කනනිගහර මොහනවද කියලා ඉති එක දවසක් මං එතනින් පූජාවකට යන්න වඩිනකොට මේපුතා නැගිට නැගෙටලා හවදුරණ හම හතරගේ බනක් කහනග මං කිවවා රඩියක දැන් යනවා කිව්වා මමද නිත්න ඇති අපිබධර්ම ධර්ම දෙේන පටිගත කරලා අපි ගියාට ඉති දැ මේ බනුනත් විකාශන වෙන ලාට ඇති මං හගන නෑනෝ ඇත්ගන ලාග නටට ඇත්තම කතා අපිත් තෑද ඉතින් මං එහෙමද කියලා කොල්ලා ඇත්තකිවල දැන්නේ මගේ මීට කාම්ර ටම ේඩික දාල බරුවවා ඇත්තරම් බෞද්ධයක මගේ ධර්ම දේශනයයක් ෙවලයා බලන්ට ගර පුතා පන්සටයිට හැමදා මේ අර කනේ ගහැන බණ හා ඉදර තියෙන් නිකන්ගෙ හිතන් පුළා මුණද හිඳදුුව අහනුවද ුණ හනුව දන්නකම් අර වරං කරගෙන හිටියාව ද මොුණව හනුවද කියලා කට්ටිය දන්නන්නේේ. හැබැයි අපට කෙනෙක් දිහා බලලා එහම නරක සිතිල්ල කඇතිකරගන්න හොඳ අපි දන්නේ දරුුණුව කරනවාද කියලා ඒත් තරුණ පුතාලට තරුණ දූලට අපි අගේ කිරීම දෙනවන ඒත් ඔපු න්සලත් එක එකකුතු වෙන වනං අගේ කරන නගේ එර්තු එකුතු වෙනවා. එදත් අර ගමේ මග තරුණයාව ගොහෝම නරක කොල්ලෙක් නෙමෙයි අර පුතාල ටිකත් එක එකුතුුණ එකතු වෙලා මේ තිස් දෙන්න ඉන්නකොට තිස් දෙැනත් එක් එකතු ලා ඉන්නකොට කණ්ඩායම මේ අඇය කතා වෙනවා අපි නිකම් ඉන්න එක මුණහරි කරමු මොවද කර. දන සමාල්ලාලට පුතාලකුතු නාම දදි ගඩක් කල ෂෙට්ටන එකතාාරනනේ අඩියක් ගහන්න හොඳ දොරුවත් තින්නව එමන ඇති. එතකට සමාට පවට පර වෙනවා පාප මිත්‍රයේ හිටිියොත්තේෙම නරක වැඩකර කතා කරනවා. හොඳ යාේ කිටි ඔස්සුන්ද කලලාාන මිතරෙක් නායකත්තේයට ආාවඔත් එහෙ මේ දරුවු හොඳ පැත්තකර වැඩක් කරනවා. ඕන තරන්තිී නවා දැන් අපි වඩිනවා සමල්ලාට මේ පහුෙ දවසලත්ව ණ්ඩාරගම පුතාලටිකක් එකුතු වෙලා පිටි ධර්ම දේශනාවක් ල හැත්ති කරලා. බෝල ගහන කණ්ඩායමල. ඉති හොඳයින්නේ නහද. ඉ ගමේ කට්ටියඇවිල් හිටියබන හන්ද. එදකොට දැන් පුතාාවල කකුතු විචතන හැමේලේ නකට ක හොඳ දරකුතු විච්චතනට හොඳ දයාල් කරන ල ද මේ ගමානවක තරුණය කතාවන අපි හොඳද අකර මොක් කර නොවොද කරන්නේ. මේ අය සාකච්ඡා කරනව අයහනං අපි ගමේ තියන කරන්න පුළුවන්දය ස්‍රම දාන්දාව. න්දරි කියන්න හොඳ හයි යෙන ඇත්ත ඒකාලේ හැටියට ඉස්සර ගමේ තිබුණ ලිං තිබුණ ලිඳව වතුරගන්න ගමේ පොදු ලින් තිබුණ මෙ අය කතා කරනවා අපි මේ සතිය ලිඳක්කිහිමු කටියයෙකුත් ලවන්න ලිඳ හිට පටන් ගත්තා සාමානී ලිං ඉහල පිරිසුදු කරලා ලි එහැන්ඩ පටන් ගත පිරිසුදු කලා ඊට පස්සේ ආයෝජනාවක් කෙනවා අපි ගංගාාවලින් එහ ඇලවල්වලින් ගොඩ වෙන තැන්වට අපි ඒ දඩුදාම. අද වගේ පාලති බුන්න නති ලීපාලමන හර අදර ඒ දඩු දාලා කට්ටියට පහසුවෙන් යන්ඩ අපි ඇලවල් ලොඩින්හෙම ඒ දඩුදාම. ති ගස් පපාග නැවිලල් කොල්ලොටිකෙකුතු වෙලා ඒ දඩු පාලං හ දඩ පටන් ගත්ත පොඩි පොඩි. ඊළඟට ගමේ වයිසක ඇත්තු හිටිය. සමහල්ලා ේ දවස්සල වයිසක කෙනෙක් ඉන්නවා මේ වයස කෙනට සමට ගෙදර ඒකාලවේ වඇහේ පොල්ලතු වහ ඉලුක් වහල වගේ සමට තෙමෙන වහලේ වහ ග්ඩ වි දිහක්නේ. මේ පුතාලටික එකුතු වෙලා ගිහිල් අරව ආච්චි අමට සී අට වහලේ සකසලා දෙන්න පටන් ගත්තා. පොදදු තැංවල වැඩ කරන්න පටන් ගත්තා දැන් අද වෙනකුට ඉස්සර තිබුණු ශ්‍රමදාන කියලේ ම්ල ඉස්සර ්‍රමධාන තිබුුණම්. දැන් ශ්‍රමධානයීමම අඩු ොමනේ දැශ්‍රමධානයක් කිව්වක්. ර ආ උදල්ලක්නයෝ අන්දක්්‍යා නිත්තික සමාර ඇත්තු ස්‍රමදානට යන්න බෑ කියලා විසි පුදම තරම් විසි වෙලා පන්සල් වල ඉස්සර වැඩ කරේ නිකං. එකන්නේ අද මුදදල්ලට ගිහිල්ල මනුස්සකං යට ගිහිල්ල ආගම යට ගිහිල්ල තියවා. ඉතිං එදාර පත්තරුණ පිරිස ඇදා කියෙ මෑතයගේ අපේ නට ඇතිුණ පන්සල් හැදී ගොඩක්කුලට හැමදාමදාකට නික වැඩ කරන්නබේ හැබැයි ම ඩ ාසුන් මාසකට දවස් දෙක් විතර පන්සල වෙනෙන් පිනට වැඩ කළලා ජීවිතේ. එයා සල්ලි දුන්නේනේ සල්ලිදන පුළලන් ඇතු සල්ලි දුන්නා. ඊලට මොයි මේසන් බාසුන්නේ මාසර දවස් දෙකක් පිනට පන්සලේ වැඩ කලා ඉරිින් බාසු හ ඔක්කමටි එකුතුුණාව ේ වැඩටික් වෙලා. කාන්තාව ගිහිල අත්වැට දුන්නා. එකතුගුණා පන්සල් දියුණ වුණ සමති සමාග. තිබුණ සමති සමාගන් වල මරණනාාධාර සමිතිහරේග තොර ග්‍රාමෝදේ සමිතිකිලවේ පෞවිකාල තිබුණ නංගල නම මොකක් වුණත් ගමේ සුබසිද්ධිය පිණිස අර තරුණ පුතාල ටික එකතු වෙලා දැන් වැඩකරගෙන යනවා ගමින්. ඊලකට මේ ගමේ තිබුණ නොයකොත්ය හැම ගමක ලෝක ඉතිහාසේ පුරාවට ඕන තරම් හොරු ඉන්නවා කොච්චරගුණ තොරු ඉන්නවා කසිප්පු කාරයෝ ඉන්නවා. නති කරන්න ැෑලෝක හැමදාම දය නවා පව්කාරය සත්තු මරණ මිනිස්සු හෝරගං කරන මිනිස්ස කාමේවරද ෑස මිනිසු හර කිය මිනිස්සු ඔය මත් පාවිිච්චි කරන විකුණන මිනිසු ඕන රගඉල්ල. මේ කට්ටිය කියනවා අපි ඔක්කුමකුතු වෙලා සිල්වත්තෙමු ඔන්නාව පලවිනි පීවරට හොඳම පීවර අර ශ්‍රමදාන කරනවා වගේම සිල්වත්තෙමු එකනෙක්වත් පන්සිල් කඩන්නේ පන්සිල් රකිමු ඊළඟට ගමේ හොරකංගෙන කේලකින් හොරු ඉන්නවා. රෑට හොරකං කොරන්න. අපි කුකුල් වොරු ඉන්න. අපි හැත්තුූ හොරකං කරන්න බැරිවෙන්ට රෑට මුර සංචාරදාව. කොල්ලොනේ ඉළන්ධාරහිට පුළුවන් පැ නීති වරලාගෙන තැන්තැන් වල රැකල ඉඳර හොරුුවල්ලන්ට පටන් ගත්තා. ඊළඟට ගමේ ය නීති විරුවදී මත්වතුරවාගේ අපි කසිපු කරන කියල ොද තියනවා. ඊල එල්ලුවා අල්ලලා අවාදක වා කරන්න පාපේ ගමේ අපි කරන්න දෙන්නේ. කෞද මේ විරුද්ධනි කුල්ලුනේ ගමේ ඇත්තු විරුද්ධයනොට ගම කෞද කරන්නේ. දැන් මෙහෙම යනකොට ගමම සිල්ලත් වෙලා ගමේ හිටිය ගම්මුලාදෑන ඒකාල ගම්මුලා දෑනකයි අධනිකං ග්‍රාමසේකම හත්ත්‍යාවගේ ඒකාලේ රජයෙන් පත්කරපු නිලධාරයා මේ ගම්මුලා දෑනි බලනවා එයාට දැන් වහසි නෑ. අවසාන ගම්මුලා දැට හරි කේන්ති මේ කොල්ල ටිකත්ෙක් එකයි තමන්ට ජීවත් එෙන්ෙ විියපක් නැදැ ලාබ ප්‍රයෝජන ඇති වෙලාග ගමසිල්ලත් වෙලා සමහරු සතුටයි සමහරු මේවටත් තිරිශය මතක තියාගන්ඩ කොච්චරහොද කළත් ඒවටත් තකුල්හ නැත්තු ඉන්නවා. එදක් හිටි අදත් හිටිය එහෙම තම. ඒ පසේ ගම්මුලා දෑන මොකද කරන්න ගිහිල්ලා රජතුමාට කේලමක්කිව රජතුමනිි අපේ ගමේ ඉන්නවා මහා හොර කණ්ඩායම මං කොලකාරයෝ කණ්ඩායිම. කොයි වෙලාවෙ එකට ඉන්න ටීම් එක කණ්ඩාම එකටමයි ඉන්නේ ඒ කණ්ඩාල්ම ඉන්නකන් ගමට පුද්දුම තන් කරදරයක් කියවෙලා තිේ. ගමී මිනිස්සුන්ගේ ගහක් කොලත්තියා ගණ්ඩ බෑගේෙඩියක්තියාග්ඩ බෑ කෙහෙල් කැනැත්තියා ගණඩබෑ කඩනවා හොරකන් කරනවා මිනිස්සුන්ට ගානවා පාරක තොටක යඩ බෑ කියල පුළුවන් තරන් රජතුමාගේ හිත කැඩෙන්ඩ මහාබොරු ගොඩක් කිව්වා. ඩැංගියත් බලත හැකි කණඩාමයකට ඉන්න කිව්වා. රජතුමා යෙවු රජ පුරෂ්ටිකක් බලන එහෙම ක්ඩයමක් ඉන්නවද. බැලඉන්නම් ඇත්තන කොල්ලොක් කණ්ඩෑමක් ඉන්නවා වහාම ගෙහෙන්න්නෙකිවා අල්ලගනවා කණ්ඩායම නඩුනේ. රජතුමා අනකලා සිරුම දෙනා ඇතුලවා පාගවා මරණ්ඩි කියල. ඒ කා අලෙතිබිච්ි දඩු මක්ටමයි බිම දිගා කරලා රජතුමාගේ ඇතාව මක්කරනවා. මක්කරලා කේන්ති ගස්වලා යැව්වම ඇතා පාගලා දන්න රන්ඩෝ මනිස්ු ට පස මරන්ඩෝ ිකන වූ කරන්නේ කකුලෙෙන් ඇත ඉතින් පෑගවා කියෙනෙ චප්පයවන නිසු පා පාගලා පාගල මරලදානු. ඇත ලව්ව පාගො මරන ඒ ල තිිචු දෙතිස් දඩුවන් කිය තිස් දෙගත්තිබන එක කල දඩුවන් ක්‍රම එකක් තමයි ඇතු ලවා පාගවා මැරැවව. ඉතින් රජකනයම් ප්‍රශ්න හන්ඩෙ පයන මොකද හේතුව හන්ඩ පයි. නඩුනේ සමහරයව කිය ඉති ඉස්සර එහෙමතම ඇතිවුණු සමහරයවට නිමසන්නේ. ැ උසාාවී වුණනා අද වනත් අහන්නේ තමා වැරදිකරුද නිවවැදිකරු කියහ වන්නේ නිවැරරිදිකරුකිවෝ තේතු කියන් ඕෝන. ඉතින් හන වදත් උසාාවේ ඒකෙන හේ නිවැරදිරුද වැරදිකරද කියලාන ජතුමා ෝක එහෙවන රජතුමා කිව්වා අර කේල මැහුවා එම් හරිකිවවා තනිවතයරණය කළ අමරණ දාන්නකවූ. දැන් මේ කුමාරවරු ටික බිමදිගා කරලා. වදකස්ථානයට ගිහිල්ලා අර්හේ ඇතුූ. දැ මත් කරලා එවන්ඩ සූදානම් වවා මග තරුණයා කතා කරන වයාලුවන් යාලුුවෙනේ අපි කාටවත් නරකක් කලේ නෑ එක සතතියයි අපි කළේ හොඳක්මයි ඒ හින්දා දැන් අපට මැරෙන්ඩ සිද්ධ වෙලා තියවා නමුත් තේරුම් ග්ඩ වැරදිලා හරි අපි දේශ සහගතව කේන්ති සිති මැරුණත් අපි උපදින්නේ නරගතැනක ඔන්න බලන්ඩොක දෙ තරුණය කියන අපි නරග හිතින් මැරුණොත් උපදින්නේ නරකතැනක ඒ හින්දා අපි මෙච්චරකාල් කරපු හොද මතක් කරගද අපි මරණ අපිට වද දෙන්නේන ඇතාටත් තරහගන්න එපා ඇතාටත් මෛත්‍රී කරන්න අපි මරන්ඩ අනකරපු රජතුමාට කවුරුවත් වෛර කරන්න එපා. රජතුමා දන්නත්නය ඇත්තමකක්ද කියලා. රජතුමාටත් එක හිති මෛත්‍රී කරන්න. එතකොට කේලන් කියපු ගම්බුලා දෑනටත් තරහක් ඇති කරගන්න එපා. එතුමාටත් මෛත්‍රී කරන්න. අපි ඔක්කෝම එක සිති මෛත්‍රී කරමු අපි කළේ සත්‍යයක්. අපි කළේ හොඳක් ඒ සත්‍යානු භාාවෙන් අපේ මැරුුණත් හොඳතනක උපදීවා කවුරුත් නරක හිතක් ඇති කරගන්න එපායාලුවනේ අපි මෙච්චර කල් කරපු හොඳවෙලින් එකකින්මත් වැඩක්නෑ මරණ වෙලාවේ මරනාසන්න වෙලා විදේශසාගත සිටින් ඇතු වුණොත් අපි නරකේට යන්න්න පුළුවන් අපායට න්න පුළුවන් අපිට දිවී ලෝකට යන්න හොද අවස්ථාව කොක්කෝ මෛත්‍රී කරගන්න කියලා කිව්වා ගල්ල සිල්ලත් කම්ප්‍රගුණ කරලා තිබුණා ගුණමත් කම්ප්‍රගුණ කරලා තිබුණා ධර්මය ප්‍රගුණ කරලා තිබුණා ඔක්කෝම ස්පියාගන එක හිතින් මෛත්‍රී කලා පින්වත්. මාව පාගන්ඩේනෑ ඇතාටත් අනතු රක්්නොවේවා නිදුක්කේවා නිරෝගි වවා සුවපත්ේවා. අපි මරන්නේය ඔකු රජතුමත් නිදුක්කේවා නිරෝගි වවා සුවපත්තේවා පින්වටන මෛත්‍රිය කියන්නේ මහායු දෙයක්. මහා ප්‍රබල ආයුදයක් ආයුද කුච්චර ප්‍රබලද කියනව නම් මේ අය දැම් මරණය පිණි පිණේ දැන් ඇතා පාගයි පාගයි කියන පණ බය ගැස්ම හදවෙතිය නැතුව නෙමේ ඒ ගැස්මක්ට එක්කම හැබැයි හිටම්ම මෛත්‍රී කරන්න පටන් ගත්තා. පින්වටනි මහා ආශ්චර්වයක්. ළඟට මාපු ඇතා පාගණ්ඩාපු ඇත එහෙම නතර වෙන. ඇත්ගොව්වා අංකුසේ ඇරගෙන නැත්තැන් හන්්ඩු ඇරගෙන අන දෙෙනවා පාගණ්ඩ අනරනවා අනකරනවා ඇත්තා අඩියක් ඉදිරිට තියන්නේ හෙම්ම අතර වෙලාඉන්නවා. ඒ ඇතුලබ පාගවන්්ඩබේ ඊට පස්සේ මු පාගන එකක් නෑද කියල ව ගීල ගැට ගහල විෙන ඇත්ත තික්ගෙනවා වෙන අතෙක් ගෙනෙල්ල ූලව්ව පාගවන්නඩ බැලවා ඒ පාගන්නෙත් නේ මේ ඇත්තුත් බයයිදේ ඇස් දෙක පියාගෙනන්න වෙන ඇත්තු නම් කෑ ගහන වඩනවා බිවි පෙරලනවදැද මරඩ එනකොට විලාප තියෙනවා මේක කුල්ලෙක්වත් විලාපතියන්නේ තුංගිනි ඇතාගෙනෙල පාගවන්ඩ බැලවා නපුරුම ඇතා මංගල හස්තියාගෙනවා ඌපාගන්නෙත් ඊට පස්සේ කතා කල් අහනවා දරුවන ඔය ගොල්ලල් ලඟ අලිමන්තරයක් තියනවද. අද නිකන් විශසාස තින අලිමන්තරයක් ති අලිමන්තරයටම අලි බයි කියලා ආහනවා අිමන්තරයක් තියවද. ඔවු අපි ලඟ තියෙන අලිමන්තරයක්. අරගොල්ලන්ට තාස යොපි බ පාගණ් ද පාගන්න ඇති ඇත්තු යන න්තර ොඩ්ඩක් කියදන්න පෙරන්නේ. රජතුමාට විතරයි කිය. රජතුමාට පැණිවිටයක් එෙව්වා රජතුමිණ මේ ළමයි ලග තියෙනවා අලිමන්තරයා. ඇත්තුේ එකෙක්වත් පාගන්නේ නෑ. රජතුමාට ආසාාවක් ඇතුන අලිමන්තරය දැනගන්න. ගෙන්වා ලමයි ටික. මොකද දරුවනි ඒ මහා ආශ්චරමත් අලිමන්තරය. රජතුමිනි. ර කියන්නේ මෛත්‍රිය කියලා. ඔබතුමා අපි මරන්න හැදුවම් අපි ඔබතුමාට මෛත්‍රී කලා අපි පාගණ්ඩාපු හස්තියාට අපි මෛත්‍රී කළා ත්‍රරජත්තුමනි අපි සිල් රැකින කට්ටියක් කවදාවත් අප සතික් මැරුවෙනය අපි බොරු කියන නෙමේ අපි හොරකං කරන මිනිස්සු නේ කාමෙහි වරද හැසිරුන්නේ මත්ත්‍ර පාවිච්චි කරනය පන්සි රැකපු එක සතතියක් මයි ඒ සත්තියේ බලයෙන් අපට මෛත්‍රී බලෙෙන් ඇත්තු අපි පෑගුවේන ඊට වඩා වෙන මන්තරයක් නෑ රජතුමෙනි ඊට පැසිේ ගම්මුලා දෑනියයා කැදෙවූ ඔහු පය වෙව්ලන්ට ගත්තා. රජතුමා නියම කලා එහෙනම් මේ දරුවතා පොට්ද මරණවා ඒ නිසා මේ ගම්මුලා දෑනියාව ඇතුලබවපාගවා මරවන්න ඒ දඩුුවම දෙබිකිට මේ පුතාල කිව්වා. ර ඔහු මරවන්ඩ පවාඒදේ කරන්න එ පා අපි ඉල්ලා සිටිනු අපිනුවෙන් සමාව දෙන්්ේතුමට රජතුමාට කේන්තිී මේ පවකාර මිනි හිද තාව පොඩ් ද හිසක දරුව තිහයක් මැරෙනවා. රජතුමයිට පසකි වව දරුවන මං මේ මනුස්්‍යාව මරන්නේ මේ මනුස්්‍යයා දඩුව මදනවා නුස්්‍ය රටින් පිටු හල් කරන පුතාට ගම මූලිකත්තේ දීලකිව පුතාලා මුළු ප්‍රදේශම මේ ප්‍රදේශේම ඔය ගොල්ලන්ට බාර දෙනවා. ඔයගොල්ලෝ ගම හදාගෙන ජීවත්තන්න. හජතුමා ඒ ගම්මුළු පලාාතම බාර දුන්නා මෙ පුතාලට කරගෙනයන්. ඊට පස්ස මේ ඉළන්ධාරිටික එකතු වෙලා ගම හදන්ට පටන් ගත්තා. ගම හදනකොට එඒ කතා ලස්සල්ට දීගගේ දීර්ග වසයෙන් විස්තර වන කතාවක් පින්වත්න්නේ මේ ගමේ හිටපු මඟට හිටිය නෝනලා හතර දෙනෙක් එතකොට අදන නෝනලා හතර දෙෙ න්නො එකක මොනිකාක කැත වැඩක්වාගෙන නෑ ඒ කාලේ හැටියට දැග ඔඇත්තු අහල ඇතිතව රජවරුන්ට අන්තක්පුරතිබුණේ නොලා පන්සයක් හිටිය. එදාඒ ගෙදර එතට මගගේ නෝනලා ටිකක් හිටියා. මහත්තයාගේ වැඩවලට නොනලා උදව් කරනවා.ය උදව් කරනකට එක්කෙනෙක් තමයි නන්දා කියලා නෝන කෙනෙක් හිටියා. නන්ද කියන නෝනයි එතකොට අනිත් එක්කන සුධර්මා චින්තා සුජාතා කිය නොනලා හතර දෙෙනවා. එතකොට මම ගමේ පටන්ගත්තා මර කට්ටි එකුතු වෙලා අර වැල ස ගලවල හද පුතැන නෝන කියනවා අපි එතන ලොකු ශාලාවක් හද සමන් නෝනලට සල්ලි තියන අදත් නේද මහත්තයාට සල්ිතියන වගේ නොනටත් තියන සමහර නෝනකිවවා මන්ගේ ශලාව හදනෝ මගේ ගානී මම තම ඒකට මූලි කත්තය ගන්න කියලා ගමේ කට්ටියට එකුතුවෙන්ම සමති සාලාවක් හැදවා ඒ නම හෝල්ලකට දැම්ම සුධර්මා සාාලාව කියලා. ඊට පස්සේ ගමේ කට්ටියම මනහර ගැස්සීමක් තියෙන වෙලාට අර සාලාවට එකුත් වෙනවා. දමත් හෝල්ලක කදලතියනන මේ ධර්ම ශාලාව කදලන න තාව කාලි කරන ඒගේ අපට නියලට හදා ගන්න. අරක එඒවන මේ ඒ කලේ අම්බලං හදන වගේ අදත්ව සමහර ගම්බලහෙම තියෙනවා. ම පසල් වල තිීන නද ෝල් හද සාලාව හදල ති කටිය හුතුන ග තැංගලට පොදු සාලාවා. ඉදි මේ සුදර්මා ශාලාව හදල ඒක කටයුතු කළ. ඊට පස්සේ නන්ද කියන නෝන අනිත්තිකන නන්දා එයාකිව්වා එහෙන මංගේ ළඟ හදනව විීලා ලස්සන පොකුණු හදල විල් හදල මිනිස්සුන්ට එක ව කට්ටට වතුරු බොන්්ඩ ඒවගේ නාන්්ඩ හරිගස්සලා ඒදැ අපිහිතමක දුර යන කට්ටියට ඒ කේ පයින් ඇවි දෙගෙන යනකුට අපි අම්බලංකිීලතිකුණ හැට නව තැන්ගන්න ඒගේ කෙනෙකුට ඇවිල් න අතර වෙලා ඉන්නවන එතන නානෝන නාන්‍ය පහසුකංන්ගෙම හදලලා එතකට කට්ටයට වතුර බොන්ඩෝන වතුරු බොන්ඩ පසුකං හදලා නොමිලේ එතකොට සුධර්මා සාාලාවත්තියනු එදකට තවනඕන කෙන කිට චිත. චිත කියන නොනමොකද කළේ අ උයන නැත්තං අර මේ සුධර්මාසාාලා වටේ ලස්සන වයනක් හැදවා. මල් හිටවලා කට්ටියට දැක්කම ආසහිතන විදියට අ වාඩවෙන්ඩ බංකු දාලා න ලස්සනට දැක්කම ආසහිතන විදි නිදහස ඇවිල් ඉන්න පුළුව ලස්සන වයනක් ැ එතන තව ඕොන කනෙක් හිටිය සුජාත සුජාත නෝන අරත් තුනට දුන්දනත් එක වැඩි මනනාපනය ඇයි එයා ඇවිල්ල මගගේ නෑන නෑන විච්චි නෝන මති වනි නිවස්ස නෑන රිස්සරනක රන්නේ නෑන විච්චි නෝන නිත්තයි පිටිං ආපුු නෝනලා ඇය හරි ආසයි ලස්සල් ඉද ඇය මොකද කළේ මංව මොකක්වත් කරන්න නිකං එකන හෝල් හදලා නිකන් මේ බොකුණු හදල එකගන්න හැදුවට මංගේ මොන්න මං මාත්‍යයාග නොන හොඳම නොනම අඩියෙන් ආදර මංගේයාට එත් මට තමයි වැඩෙන් ආදරු කියලා එ ඉතින් අද කාලි වච්චනින් කියවනම් මේ කප්පි කක්හම දාගෙන න ටි ලස්සන වෙලා ලස්සට හැදුුම් ඇඳගෙන හොරි ආඩම්බරෙන් හිටියමිසාක අඩුමගානේ කට්ටියත් එක කතාව කරන්න වච්චන්නේ. ඇ නිකම් භාරයා වන මේ ආර්රියාව වගේ හිටියා. එහෙමත්තින්න සමහ ආර්යා වූ සමාර නිකම් භාරයා වන භාරාව හොන්දයිනේ ඇ නිකං නම ආර්යාාව වඋුණ වැඩගොලන්නේන වැඩනොකරන ආරියාවට වඩ වැඩ කරන බාරියාව හොදයි. ඉතින් ඇය ආර්යා වගේ හිටියා අර එක්කටවත් පින්කංවලට සම්බන්ධ වුණ නෑ මහත්ත්‍යයාට උදව් කලේනේ බලඩකු අර කොල්ලො ටිගත් එ එකුතු කරගෙන ඔක්කොම පොදු වැඩ කරද්දිී ඇයි ආඩම්බරෙන් හුතුට ඇඳුන් ඇදලා සැරසිලා මාර්නිිං හිටියන්. ඔහොම කොච්චර කොහොම හිටත් හොඳින් හිත් නරකින් හිටියත් අපි ඔක්කොම අවසාන මැරෙනවල. කොට පොදු ධර්මතයෝක කවධාහරි කෝමාණ මැරලයවා. ඔක්කොම මැරරිවුණක්. අර කට්ටිය ඔක්කෝම කාලයාගේ ඇවම මිය යනවා. මියගිහිල්ලා අර මග තරුණයා සක්‍ර දේවේන්ද්‍රය වෙලා උපත ලබනු සක්දිව රජ වෙලා. ඊට පස්සේ අනිත්තර සුධර්ම ශාලාව හදපුූර් නෝනත් නන්ද නෝනර පොකුණු හදපු වික්කන චින්ත නෝන පාකික නැත උද්‍යානය හදපු නෝන ඒත්තුන්දන දිවී ලෝක ගිහිල්ලා අර දෙවියන්ගම නෝනලා දිව්‍යංගෙන වෙල ඉපදුුණා ඉපිදිලා දැන් කට්ටේ අර යාලුවෝ තිස්දනනිත් ක්ඩායමන් ඉහිල දිවී ලෝක ඉදනා යාලෝ එ කණ්ඩායමම ඔක්කෝම එකට ඉපුදුනාමබලම එකන ඕොන කෙනෙක් අඩුයි කවුදඩු අර සුජාතවාඩුයි සුජාතාව බැලුව ඔක්කොම ඉන්නවා දිවිංග නෝ වෙලා දෙව වෙලා සුජාතනය බැලුවක්කුනි මඩගොඩ කෙකන්නක් වෙලා කෙකන්න කියන්නේ කොකාග නොන කෙකීද බන්දන්න කෙකින්නන කොකා සම කෙකන්න කියලා කියන්නේ කකිළ කන කෙකින් නක් කලා කනකොකා කියලා කියන්නේ මඩ පාට ු සුදු නැගලෙනෙකට කනකෝකාගේ සුදපේ කොකා සුදපේ නිගලන ට කියන්නේ සහ කොක්්පු ඉන්නවා නිකම් බැලුව මඩ ගෑ වෙලා වගේ එන්නේ කොක් නෝන කෙනෙක් කලා කෙකින් නක් කලා සත්තු මාලු අල්ලල්ල ඉන්න ප සක්‍ර දේන්ද්‍රයට දුකයි ඇයි පරණ නෝන ආදරෙන් හිටිකු නොන කෙනෙක් මේ කප්ක දගන ලස්සනට හිටියට ඔන්න බ්ඩු කෙකයක්ක් කියලා කෙකින් නක්ටලා. අර මාන්න්න කං ඔක්කොමනේ පිින් අංකරු නොන ලාටික විීහි දදිවී ලෝක පස්ස කෙකන්නට ගිහිල කියනවා පවකං කරලා තවත් පාර නරක් කරගඩ දගන්නේ. අනිත් ඔක්කොමටික දිවී ලෝකෙ ගිල්ල මනුස්ස ලෝක ඉන්න කාලේ පිනක් කරේ න පිනකට එකතු වනේනෑ දැ කෙකින් නක් වෙලා ැ තවත් පවසිද්ධ කරන්න එදත් අර කෙකින්නේ ඊට පස්ස සිල් රකිනවා. අ කතාහල සක්‍රදේ වේදරගේ කතාහලා සිල්රැක්කා ආය නැරුවනේ සත්තු මැරුවනේ. එහෙම ඉදලා ඊට පස්සෙ මැරිලගි හිල්ලා ජීවිතයේ කෙළකර වෙලා ඒ සීලේ බලයෙන් කෙකන්නත් දිවී ලෝක උපත ලබනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණය සිහිපත් කරමින් සක්‍රදේවෙන්ද්‍රගේ කතාව සිහිපත් කරමින් එදා මහාලි නිච්චි විරාජි කුමාරයාට කියල දෙනවා කුමාරයණි. අප් මාදේන මගවා දේවානං සෙට්ටතංගතෝ අප්‍රමාදීව කටයුතු කරලා මග තරුණයා දෙවියගේ ශ්‍රේෂ්පයා දෙවියගේ ලොක්ක බවට පත් වනා අප්‍ර මාදං පසන්සන්ති අප්‍රමාදය ප්‍රසංසා කරනවා. පමාදෝ ගරහිතව සදා. ප්‍රමාදය කියන එක හැමදාම ගරහාවට නින්දාවට භාජනය ව. ඔබටත් මම මේ කියන්නේ. ඉස්සර උපමාවකින් කිව්වා හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස උත්සලට මදකුත් පමාන වන විස. හරියට අපේ ඔළුව ගිනි ගත්ත වගේ. කොන්ඩ ගිනිගත්තට පැස්ස මොකොද කොරන්නේ. ඉස්සරලම කොන්්ඩි ගිනි අරන් තිීද්දි වෙන කතන්දර යන්න නේ අංක එකරම කරන්නේ ගින්දර නිවාගණඩ උත්සාහගන්නේ එක. ඒ වගේ අපේ ජීවිත ගිනි අරගෙන තියෙන පෙළවක්. මේ ගිනිගත්ත ජීවිතයට අපි පමාවෙන් එපා අප මේ ගිනි ගන්නව ජීවිතේ ප්‍රශ්න කරදර දු කොච්චරුද බලන්නක ජීවිතේ එහෙනම් මේ ගින්න නිවන්ඩ පුළුවන් හොඳම දේ තමයි කුසල් කිරීම පින්කන් කිරීම යහපත් දේ කිරීම උදේ නැගිටිපි වෙලාවඳලා රෑනින්දට යනකං අපි මොකොද කරන්නේ නොයිකුද දේවල් හිතනවා නොයිකුත් දේවල් කතා කරනවා නොයකුත් දේවල් කරනවා එතකොට සිතිං කයිං වචනයෙන් කියන තුන්දොරි අපි නොයිකුත් අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා ඒවගේ අපි දැනහෝ නොදන කුසල ධර්ම සිද්ධ වෙනවා හොඳ දේවල් හිතනවා හොඳ දේවල් කතා කරනවා හො ල් බුදුරජාණන් වහන්සේ අපට බුද්ධත්තය ලබලා දුන්න පලවැනිම උපදේශය පළවිනි ගාතාව වූ බහල ඇති සබබ පාපස්ස අකරණ ගාථාව දන්නවා කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරයුදපනං ඒතම් බුද්ධාන ශාසන ඔය ගාතාවේ පින්වටනිි මුළු බණව තියනවා බුද්ධ සාාසනය සියල්ල තියෙනවා ඔබ දන්න වදමන් දන්නේ බුද්ධත්වයට පත්තලා අවුරුදු විශ්සක් යනකම් බුදු හාමුදුරු කිසිම විනේ නීතියක් හාමුදුරට පැෙනෙ වෙන ප්‍රදහන්. ඇයි ඕනිවුන්න්නේ ගාථ තුනයි ඉතිබුණි. එකක් තමයි සබ්බ පාපස්සා කර. ඇති ඔය ගාතාව කියපු ගම නොක්කම ටික තියෙන සබ්බ පා පස්සා කරන සියලු පව් කරඩේ පා සියලු පවු කගණ්ඩිපක් ගොම කරන්න පාපයක් න ඉ සලු පකුගලින්. පවුන එක කරන්නේ පයිති හාමුදුරු කවුරුත් කෙරෙන්නේ. පස්සේ පස්සේ තමයි ජරමර කොරට පටන් ගත්ත. ඒ කරාමතම විනි සික්ෂාපත පනවණඩ වේ සියලු පවුකං කරන්නේ එපා කුශලස්ස උප සම්බදා පින්කං කරන්න. අපි ජීවිතය පින්වටන ඔය දෙක කරන්න ඉවරණ ලොකු දේවන ගොඩක් රකට දේවල් නේ සියලු පවුකං කරන් හ මේ පව් එහන එක නොරන්න හොඳ දේවල් පුළුවන් තරම් හොය හොයා කරනවා සච්චිත්ත පරියෝදපන හිට පිරිසුදු කරගන්නවා හිතේ කිරිෂියාව වෛර ක්‍රෝධය තරහා ඇතිකර ගණ්ඩ හිතන්න වත්ම එතකොට ඒතම් බුද්ධාන ශාසන සමහරු වැරදිරකින බුද්ධානු ශසනන් නොයන්න කියන්න එපා බුද්ධානු නමේ බුද්ධාන ශාසනම් ඒ තම් බුද්ධාන ශාසනකි එක සියලු බුදු හාමුදුරුවන්ගේ අනුශාසනය ඒක අපේ ගෞතම බුදු හාදුරන්ගේ අනුසාසන විතර නෙමි ඔය කකු සඳ කෝනාගම කාශ්්‍රපය සියලු බුදු හාදපි අටවිසි බදු හාමුදුරින් අට විසිීම සියලු මේ ෝකෙ යම් තරම බුදු හාමුදුරල්ලා වැඩ හිටියනම් ඒ සියලු බුදුවේරයන් වහන්සේලා දේශනා කරපු ඒ සියලු බුදුවරණන් වහන්සේලාගේ එක්ම අනුශාසනාව මොකක්ද අකුසල ධර්මයන් කරන්ඩෙ පා කරඩෙපා සබබ පා පස්ස කරනම් පවකං කරන්ෙපා කුසල් දහම් කරන්න හිත පිරිසිුදුව තබාගන්න ඒකයි සියලු බුදුරයන්ගේ අනුස්්‍යාසනාව ඉතින් පිින්ුවත්න්නේ. අපිත් මේ මනුස්ස ලෝකයේ. මිනිස්සු වසයෙන් ඉපිදිලා මේ කාලය පුරාවට උපතත් මරණයක් කියන මේ දෙක අතරදි අපි මොකද කරන්නේ. සමහර වෙලාවෙට නොදෙරුවත් අපෙන් අකුසල ධර්මයන් සිද්ධවෙඩ පුුවන්. දැන දෙන සමහල්ලාට ගණගන්නතුවත් අකුස ධර්මයක් සිද්ධවෙන්න පුුවන්. ඒ නිසා පුළුවන් තරං පවින් ඒත්වෙලා පිනට බරවෙලා. උද නැගිටිපි වෙලාව ඉඳලා පැනින්දට යනකං. ඇතිකරගන්න සිති විලිගෙන නවදියෙන් ඉන්ද මගේ කාටවත් නපුරක් අහිතක් හිතන්නේ නේ. නරග වචනයක් කෙනෙග හිත ක්‍රීදන නපුරු වචනයක් මං කාටවත් කතා කරන්නේ නෑ කියල හිතන්න. කරන දේවල් මං කාටවත් අහිතක් වෙන නපුරු දෙයක් නං කරන්නේ නෑ කියල හිතන්න එතකොට ඔබට නොදනුවත්තම ඔබ සිතන සිතවිලී පිරිසිුදුවයි ඔබ කරන ක්‍රියාවන් පිරිසිුදුවේ කතා කරන වචනය අපි කිය සිතකය වචනය කියන තුන්දර පිරිසුදුවේකොට ට ිකදවසක්්‍යයන කොට තේරෙනවා රෑට නිදාගණ්ඩ ගහිල්ල කල්පනා කරන්න ආද දවසම ඉරසියාකරේනය වෛරකරේන ක්‍රෝධ කරේනය නරක සිතවිල්ලක් ඇති කරගත්තිනේ. මං අද කාදවත් බොරුවක්කි වෙනේ කේලමක් කි වෙන පරුස වචනයක් කි වෙන හිස් වචනයක් කි වෙනේ එහනම් මගේ වච්චනය අද සංවරයි මං කාට වත්හිත ඉදන වචනයක් කි වෙනේ ට අපහස කරේනෑ එහන අද දවස මගේ දවස හොඳයි මං කාටවත් නරකක් පෙරදියක් මං අද දවස කරේන එනම් අද මගේ දවස සිල්වා අද මගේ දවස හොඳයි ඒන හෙටත් මං එහෙම ඉන්නවා කිය දිිෂ්ඨාන ඇති කරගන්න දවසත්ත එක හිනිදාගන්නඩට හැත්තවෙලා හහි කරන්න එතකො එක ාවන බවට පත්ත ඔබ හලතිව සීලානු පසන භාවනාව කියලා හදතියනි සීලයේ ගැනමිනෙහි කරන එක ඒත් භාවන එදට සල් යැකනයකයි භාවනාවයි දෙකක් කලා එහෙම රැකගෙන එම සිල්ලාරක්ෂා කරගෙන යනකොට ඔන්න ඔබට සතුටක් ලැබෙනවා මන්දැන් සිිල්වත්වෙලා කියලා අපිත් මේ මනුස්සෙලෝ කීපදලා හිතන්ක වාසනාවන්ත මනුස්්‍යයෙක් කලා උපදින්දත් ලොකපි නක්තියෙන් ඇස්පේ නැත්තම් කංහෙන් න එත්ම් කොච්චර බණතිගුණනත් වැඩත් තේරදෙන බනක් හණඩ විදිහක් නෑ ගොළුවෙක් නම් කතා කරගණඩ විදික් න. අභගාතනං ඇවිදගණඩ විදික් නෑ හැබ අපට මේ සියලුත් සම්පත් සීරු අපි අඩුපාඩු නැතිව ස්පූර්ණ මනුෂ්‍යෙක් කළ යිපදිලා ඊඟට ඔය ඔක්කොමත්තිබිල බලන ඇත්ත. ධර්මීන ඇත්ත හොන්දරම පෞගන් කරයින. එක්කෝ වෙන මිත්‍ය ුෂ්ටි කාගම කිබුදු න පෞකීල දන්න ඇති සත්තු මර වට කමක් නෑ සත්තු මවලතිය එන දෙවු අපට කන්්ඩ කියල තිය නාගම කිබිදුනන මරාගනකයි පෞකීනක දන්නේ තවතාව පවරැස් කර ගන. ඔබට වාසනාව තියන වහෙනං මේ වටිනා දහමකොත් ලැබිලා. ක්‍යානමිත්‍ර සම්පත්යත් ලැබිලා. වටිනා ශ්‍රී සද්ධර්මය ඇසුරු කරගෙන මේ සද්ධර්මය ප්‍රගුණ කරගෙන අපට ජීවිතේ වාසනාවන්ත කරගෙන අපට හැකියාවති වෙනවා. එහෙනම් මේ උදාවිච්චි වාසනාවන්ත මේ මනුස්ස ජීවිතයේ කොහොමහරි නරකාදියකට යන්න නැතුව. අපි හැම කෙනෙක්ගම බලාපොරොත්තුවේ ඒකා එන බලාපොරොත්තුව. ඔහොම හරි මේ සසර කතරින් එතරව නිවිනිින් සැනසෙන්න්න නම් ඒ අන ගමනෙදී ඔය නරකාත්මයක් නැතුව දෙව් මිනිස් සැපකළවර අමාමහ නිර්වාන ශාන්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාදීවා කියල ප්‍රාප්තනා කරමු. ඉදි අද දවසේදී මේ වටිනා දහම් දේශනාව සිද්ධ කරමින් ලෝකයාට මෙම ධර්මදානය බෙදාදීම සඳහා කටයුතු කරනකොට අද මේ බාහිර පටගත කිරීම හැටියට මේ ධර්මදේශනාව සිද්ධ කරමින් ලෝකයාට ධර්මදානය දෙන්නට කටයුතු කරලා තියෙනවා නොම්බර හතුලිස් දෙකින් එක දෙමට හැත්ත හොරන පාර හඳපාන් ගොඩි ලිපිනයේ පදිංචිඩඒK බන්ඳුල මහත්මා ඇතුළු සහෝදර සහෝදරියන් දදු දරු පිරිස ඇතුළු මේ පින්වත් පිරිස. අරමුුණ හැටියට සඳහන් කොට තිබෙනවා මීට වසර දොළහකට පෙර පරලෝ සැපත් පාටසාාලා චාර්යPD ධයාරත්න පියාණන්ට සහ පාටසාාලා චාරණී ඇMD මාලන ධයාරත්න මෑනියන්ට පින් අනමෝදන් කිරීමටත් පරලෝ සැපත් WA ගුණ සේකර පියාණන්ටPD පොඩි අප්පු හාමිCEයා සහ වැලි කළ පොඩිනෝනා අච්චයම්මාටත් PD චන්ද්‍ර සේකර පියාණන් සහ යහලවත්තේ හාමිනිමෑනියන්ටත් PD සෝමවර්ධන පියාණන් සහ සාරනෝනා ලියනාරච්චිමනියන්ටත් PD විමලාවෙති මෑනියන්ට සහ WK ජයවර්ධන පියාණන්ටත් PD චන්දෘදාස සොහහිරා සෝමපාල මාමා ඇතුළු පගියා උස්සිලු නාතීන්ට පින්නන මෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පල විභාගේයට මූනදීමට බලාපොරොත්වෙන් සිටින ජනිද බෝජිත් නිතිල දිල්ශාන් ඇතුළු ඒ දරුවන් හැම දෙනට තුළුවන් ශ්ර්රාදය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා දෙල්ව අත්ත ෆාම් ආයතනයේ සලුම සේවක සේවිකාවන්ටත් තුන්රුවන්ගේ ආශ්ුරාධය පාත්තනා කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒවාගේ මෙම ධර්ම දේශනාව සිදු කළ දේශකයානන් වහන්සේටත් ඒවගේ බෞද්ධ්‍ය නාලිකාවේ නායක ස්වාමින් වහන්සේතුළු කාරීමමණ්ඩලේ හැම දෙනාටත් ආශුරාධ කරන අතරම මෙම ධර්මදේශනාව සඳහා මේ ස්ථානයට පැමිණ සම්බන්ධූ හැම දෙෙනටත් නිවස්සල සිට ධර්ම දේශනාව ශ්‍රවණය කලාව ඔබ හැම දෙනාටත්. මිනිිම ච්‍රාර් සත්‍යබෝධය පිණිස මේ දහම් දේශනාව හේතුවේවා තිං ලියල තියෙනවා කිසිම ආත්ම භහාවයකදී පංච ආනන්තරිය පාපකර්ම සිදු නොවී ත්‍රි හේතුක උපපැත්තියක් ලබා ගැනීමට හේතු ආසනා වේවා කියලා එතකොට ආනන්තරිය පාපකර්මයන් සිද්ධ නොවී එතකොට කොහොම හරි මේ සස්සර කතරින් එතර වෙන්නට ේතු ආසනාවේවා කියන ප්‍රාර්ථනයක් සිදු කරලා ලෝකයාට මේ වටිනා දහම් දේශනාව සිද්ධ කරලා ධර්මදානය බෙදාදීලා වටිනාපින්ක මක් සිද්ධ කලා බන ඇහවා පින්ගැස් කරගත්තා ලබාගත්තා උපුණි සම්බාර ධර්මයන් අප සම්බුදු ශාසනය සුරකින සියලු ඉෂ්ඨකාමී දෙවියන්ට මේ පින්ං අත්තේවා මේ පින් අනමෝදන් ව දෙවූ අප ආරක්ෂා කරත්වා දෙවියුත් අමාමහ නිවනිින් සැන සේවා කියල ප්‍රාප්තනා කරමු. ඒවගේම පින්වටනේ අප හැම දෙනා නමින්ම එනන් සඳහන් කළ නොකළ මියපරලෝගියයා වස්සිරු ඥාතීන්ට මේ පින්ත්තේවා මේ පින් අනුමෝදන්නෝ ඥාතිීනු සුකිී සෝපත්්භාවයට පත්තේවා ඔවුනුත් ප්‍රාර්ථනය බෝධයකින් අමාමහ නිවනිින් සැනසේවා කිය ප්‍රාප්තනා කරම්. දායිකත්තේ දර්රමින් ලෝකයාට ධර්මදානය වෙදා දුන්න මේ පින්නත් පිරිස වගේම නිවසර සිට බණනසූ ඔබ හැම දෙනාටත් අප ආදරණී දෙමපියූ යහමගේකයා දුන් ගුරුවරු සහෝදර සහෝදර යන්දවා දරුවන්නාආදී හැම දෙනාටම මේ පින් අත්තේවා මේ පිනේ බලයේ ශක්තියෙන් කරනින් රැකි රක්ෂාදී කටයුතු වෙලෙෙන දාම් කටයුතු ගොයි තැම්බත්ටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයේුතු දිනින් දිනම සාර්ථක වේවා කායක පීඩාවක් ඇතින වේවා මානසික පීඩාවක් ඇතින වේවා යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටූ වාසනාවන්ත ජීවිතයක කෙළවර සංසාර දුකින් අත්මිදී නිවනිින් සැනසෙන්නටත් මේරස් කරගත්තා වූ පින්කම හේතුවේවා වාසනාදීවා කියා ප්‍රාප්තනා කරමු දෙවියන්ට පින් දෙෙමු. ආකාසට්ටා්ච බුම්මට්ටාදේවා නාගා මහිද්දිකා. ත අනුതിවා ചරරකที่ിලൂख සාാසන ආखाසටටചබුම්මට්ට දේවානාග මහිද්දිිකා පഞන්ත අනതിවා ചරරක තුදීසන ආखाසටചබුමටට දේවානාග මහිද්දිിකා පචරර kangang සදා හැම දෙනාටම තෙරුවන් ස